වතුයායකින් වට වූ මේ සුන්දර ගම්මානයේ කොවිඩ් වසංගතය අවසන් වුණේ ඛේදවාචකයක් ඉතුරු කරමින්. ඒ තවමත් විසඳී නැති අපරාධයක්. පළමුුවෙන් ඒ ප්‍රධාන සැකකාරයා වුණේ ධනුෂ්ක. තමාගේ පෙම්වතිය සොයා මස්කට්ටක් රැගෙන ගිය ධනුෂ්ක. පොලිස් පරීක්ෂණවලදී ඔප්පු වුණ ධනුෂ්ක මෙම අපරාධයට සම්බන්ධ නොවන බවත්, ඔහු තුළ ඇත්තේ අසාමාන්‍ය මනෝභාවයක් බවත්. නමුත් මේ හේතුව නිසා සාමකාමී වටපිටාවක තිබූ ඔහුගේ රදළ නිවස ගිනි ගොඩක් ඇවිලෙන ස්ථානයක් බවට පත් වුණා. මේ සියලු දෙනා මේ ගිනි ගොඩ මැද්දේ ධනුෂ්කත් සමග ඔට්ටු වුණා. තාරකා ඉබ්බා ලෙස විරුදාවලියලත් ජෙමිනි අල්මේදා නොයසේන ජෙම් සහ තනුෂ්කා අතර තිබූ ප්‍රේමය ටිකෙන් ටික විරසකයක් බවට පත් වුණා. රන්සරණීට ප්‍රේමය නිසා නිවස තුළ සිරගත වීමට සිදු වුණා. සියල්ල මෙසේ සිදුවද්දී මිලා රාජරත්නම් එක්සත් රාජධානියේ සිට ගමට එනවා. මිලා සහ ධනුෂ්ක අතර ඇතිවන හිතවත්කම මෝරා වැඩෙන්නේ ප්‍රේමයක් ලෙසද, නොයසේ නම් එහි ඇත්තේ මිත්‍රත්වය පමණක්ද? සෙව්වන්දි දන්තනාරායනගේ මනෝවෛද්‍ය ප්‍රතිකාර හමුවේ ධනුෂ්ක කෙමෙන් කෙමෙන් පියවි සුවය ලබමින් සිටිනවා. ඔබට යම් දෙයක් මග ඇරුණා නේද? ඇයි ධනුෂ්කගේ නළුවෙක් වීමේ සිහිනය? ඔව්, ධනුෂ්ක අද මුළු ලංකාවම එක රැයකින් බබලවන්න හදන ඔහු උදාර නළුවෙක් වෙනවා. මෙහෙම දුකක් වෙන්න එපා ටෙලිනාට්‍යයේ පළමු කොටස අද විකාශනය වෙනවා. ධනුෂ්කගේ උදාර නළු සිහිනය එක මොහොතකින් සිහිනයක් බවට පත් වෙනවා. ධනුෂ්ක දරාගත නොහැකි කම්පනයක් දරා ගනිමින් මිලාගේ උපන්දින සාදයට සහභාගි වන අතර, කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් මිලාගේ පෙම්වතා වන අෂ් ඇයව පුදුම කිරීමට කිසිවෙකුට නොදන්වා උපන්දින සාදයට සහභාගි වෙනවා. අෂ් සහ මිලා එකතුව උපන්දින කේක් කපා ඔවුන්ගේ ආදරය බෙදා ගනිමින් සිටියදී මිලා එකවරම ධනුෂ්ක සොයනවා. සැබවින්ම ධනුෂ්ක මේ මොහොතේ කොතැනක සිටිනවා ඇද්ද? අද එතැන් සිට ලලයි ලිලයි ලයි සීසන් 2 නරඹමු. මල්ලි මේ ඉක්මනට නාගෙන ගිහිල්ලා කෑමකමු. අම්ම කෑම ලෑස්ති කරලා බලාගෙන ඉන්නවා. මට ඕන නැති කෑමක් නෑ. ආ මේ උදේට හරියට කෑවෙත් නෑ. කෑම සීතල වෙනවා. කන්න ඕනි ගිහිල්ලා. මං කියවනේ මට ඕන නැති කෑමක් නෑ කියලා. අනිත් එක්ක කෑම කාලා ඉවරලා ජීවත් වෙන්න තරම් උදාර ජීවිතයක් නෙමෙයි මට තියෙන්නේ. පිස්සු නැතුව හොඳ සීයෙන් කොහොමද ඉන්නේ කියලාකෝ. මිලා නිර්දේ විදියට මගේ හෘදය ආර්ධයක් පුරවලා හැරියා. දැන් මොන කෑමක්ද? මගේ ආහාරය දැන් සුසුම්. මම සුසුම් හෙලෙල ඉන්නවා. ඇයි අක්කේ මිලා මට මෙහෙම කරේ? මේ කිසිම දෙයක් ගැන ඕනිවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. අපිට ඉන්නේ අපි විතරයි. ඒක තේරුම් ගන්න. මම ජෙමිනිත් මාව දාලා ගියේ. මගේ වල තරගයි බයි. මම මිලා යන්නේ නැහැ ඔයි. දින 10ක් ඉස්සරහ උදාර කුමාරගේ කලිසමෙන් චූ ගියා වගේ වැඩක් මට උනේ. මල්ලි උල්ලන්නේ බාගේ වල කොහොමද කියනවා? මම උල්ලනවා.
මං උල්ලලා මං කොහොමද මේ වේදනාව දරාගන්න කියලා. මේක මො විශ්වපන්නපා විශ්වපන්නේ මේ වයි මිලා මට ගැහුවේ ස්කෝප් ආසියගේ නමතන ස්කෝප් වෙන්න පාකියා. උංග කොහොමත් අපේ ජීවිත වලට ගැලපෙන්නේ නැහැ. තමුස ඒක තේරුම් ගන්නවා. උංග අමතක කරලා දාන්න. එච්චරයි. අමතක කරලා දාන්න. අමතක කරලා දාන්නේ කොහොමද කියලා? අර විදේශ රටක සිට පැමිණි දිගට උටුවා. මගේ කලිසම ගලවලා මට හූ කියනවා වගේ හැඟීමක් මට එන්නේ. මම මේ ආලෝකයෙන් පලා යනවා. කොහෙද යන්නේ? මං යනවා. අඳුර සොයාගෙන මං පලා යනවා. මට දැන් මිලාව පේන්නේ දිගට උටුවේ පිටේ නැගලා එන චින්චි මාණිකාවක් වගේ. මේ පොතක් යන මත්තක කොහොමද ඒක තරහින් කියනවා මල්ලි. අන්නේනවා කවුද ඔය? කවුරුත් නැහැ. එනවා. ඇයි පේන්නේ නැද්ද? කාන්තාරේ වැලි කඳු දෙකක් වැද්දේ දිගට උටුවේ පිටේ නැගලා මිලා චින්චි මාණිකාව වගේ මේ පැත්තට එනවා. මට මේ කාන්තාරේ ආලෝකේ දරා ගන්න බාරු. මං අඳුර සොයා පලා යනවා. ඔයි ඔයි ගොන්න මේ මල්ලි. ඔමි ඉන්නවා. තාත්තේ. තාත්තේ මල්ලි වුණා. අවදමු. තාත්තේ. මංගල බලන්න පා. ඉන්න කොමරේ අරුව අල්ලගමු. මොකද්ද මොකද්ද අඳුර තියෙන කළුවලට පරිදි දන්නේ. අයියෝ ජගත්. දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්. DSI tyreshop.com හරහා දැන් ඔබේ ටයර් එක ඔන්ලයින් ඕඩර් කරන්න. ටික ටික ගෙවන්න. CBL ඉවසින්න එන සේරා. වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් ප්‍රණාලිය සේරා. පට්ට සිරි මේ අපේ නළු බට්ටනේ. කොහෙද මේ උඩුකය නිරුවතින්? ෂූටින් එකක්වත්ද කොහෙද? මම මේ උඩුකය නිරුවතින් යටට ඇඳිවත පිටින් මිනි කන්නංගේ දේශයෙන් පල යන ගමන් අයි. කොහටද? කොහටද? කොහගේ ලොකු පුංචි අම්මා ඉන්නේ? එයා මට එන්නකෝ ඒගොල්ලෝ ගෙදර ක්‍රියාමදානයක් තියෙනවා කියලා ඒකේ කිරි ඇඳි ගන්න. මම මේකට යන ගමන්. අනේ මේ සොම්පලේ පලයන්බා යන්න වැඩක් බලාගෙන කොහටද කොහටද ගන්න එනකො කොහා. ඌට නම් දැන් හොඳටම පිස්සු. මහා ලොකු නළුවා. උඹ පිස්සුව තද කරගෙන වරෙන්ක හොස්පිටල් එකට මම උඹට සලකන්නේ ඇඳේ බැඳලා. ආස ඇති. මම නම් එන්නේ නැඹල ඔය හොරිස්පිරිතාලෙට. මං යනවා පිස්සන් කොටුවට. උදාරයිනේ. එස්කියුස් මී. මේක නම් සිහි කල්පනාවෙන් යන ගමනක් වෙන්න බෑ. අනික ඇන්කට් එක පැත්තට කෝකටත් කොල්ලගේ ගෙදරට කියන එක හොඳයි. මොනව වුණත් දඹගොල්ල නර්ස් නෝනා ඒ කාලේ මට දරුවෙකුට වගේ සැලකුවා. ඒකම මදයි. සියට 200ක instant hydration එකකට Pond Super Light Gel. මතකයි නේද සඳුදා දිනේ කුවේ ඩුබායි ගෘහපාලිකා ඉන්ටර්විව් ග්‍රීන්වේ ඒජන්සිස් කුරුණෑගල ක්‍රිකට් උණුසුම ආලින්දයට ගෙනෙන සිංහල ටීවී 20 චැම්පියන්ස් 40% දක්වා ඩිස්කවුන්ට්.
එක පාරට පොලොට කඩමක් නද මං වෙන කල්පනාවක හිටි වෙන කල්පනාවක කවුරු ගැන අරසත් නැගෙනද බේබි දැන් ඕක අමතක කරලා දාන්න එයා වෙනුවෙන් වාට කරන්න පුළුවන් උගත් දේවල් ඔයා කරන්නේ නේ ඒ වුණාද ආශ් මම දනුෂ්ක විහිිත කැදුවා වගේ ගේටි ෆීලින් එකක් මට දැනෙනවා නේ ඒක මාර කතාවක් ආ you was out of your mind just like him I think I ought to keep him again don't get mad at me ash එනම් කියන්න ගන්නව නෙමෙයි බේබි මම කියන්නේ දැන් ස්ටේට් එක පැත්තෙන් හරි එයාට වෙච්ච දේවල් රෙක්ටිෆයි කරන්න පුළුවන් හැම දෙයක්ම කියලානේ ඉතින් මං කියන්නේ just let it go just forget about him now hey බෑවයි don't get me wrong ash danushka pau මං යාව මෙහෙම අතහැරලා දාලා ආයෙත් අසනීප වුණත් එහෙම. ඔකේ ඔකේ ඔකේ. එහෙනම් ඔය ආයව සෙවුවන් දිරපා. Anyway you're not a psychiatrist right? ඒක සෙවුවන් දිකොල්ලව බලාගන්නේ. Yeah but ඔකේ ඔකේ ඔකේ. මේ දැන් වගේම කතා කරන්න ඕනේ නැහැ. මේ පරක් වෙනවා මගේ නෙන්නද ආෂ් මේ දේවල් කිසිම දෙයක් ගැන තාත්තට කියන්න එපා ඔකේ ප්ලීස් මා යු ක්‍රේසි මම ඔවා කියන්න ගියොත් එහෙම මටත් දැනුම් ගන්න වෙන අපේ ධර්මන් රාජරත්න උත්තමයාව ගෙදරට කැඳවාගෙන ඉන්නේ එක විතරයි මම කරන්නේ අහන ප්‍රශ්න වලට වාම උත්තර දෙන්න ඉතින් බයි I'll see you soon okay see you bye අනුෂ්කට කෝල් එකක් ගත්තද මං කතා කරා මැඩම් හැබැයි ආන්සර් කරන්න what should I do now අපි ડોක්ටර් සෙවන්දිට කතා කරමු අශාපුවකෙන් දනුෂ්ක ෂොක් වුණා කියලා මං කොහොමද සෙවන්දියක් කියලා කියන්නේ ඉතින් නේද අසංසාව කියලා මොකටද දනුෂ්ක ෂොක් වෙන්නේ ඒක මාර කතාවක් අනික අසංසාවේ යාගේ ෆියොන්ස් එකේ බර්ත්ඩේ පාටියකට. ඒකට මේ කොහෙවත් ඉන්න ධනුෂ් කවුල් වෙන්න ඕනේ නැහැ නේ මඩ. Shut up Bernie. I know your limits. Sorry. Don't say sorry. ඉතින් කොට කැඩිච්ච කතා කියලා sorry කිව්වම ඔක්කොම හරියනවද? අනිතක Bernie මට වගේ පණ්ඩිත කම් වලින් වැඩක් නැහැ. You are my PA. ආශ් ලංකාවට එනවා කියන එක කොහමද ඔයා මගෙන් හංගන්නේ? සංසාරට මැඩම්ව සර්ප්‍රයිස් කරන්න ඕන කිව්වම මම කොහොමද වැඩ මේක මැඩම්ට කියන්නේ? අෂ් මගේ බර්ත්ඩේ පාටියකට එන්නේ නැහැ කියපුවට මම ඇත්ත එක කේන්තියෙන් හිටියේ. අෂ් ලංකාවට එනවා කියලා මම දැනගෙන හිටියා නම් එදා රෑ දනුෂ්කගේ ස්පෙෂල් ඩේ එකක් විදිහට සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. Sorry man. Everything's over. And look at the state of this place. Nothing has been done. අතර පඬිතුකම් කතා කරන වීවයක තුන උකුතේකක රස උපරිමයි වාරිකේ හයිබ්‍රිඩ් කරලා කන්ට්‍රෝල් එක අතට ගන්න දැන්ම LB ලීසින් එකට කෝල් කරන්න ඇයි මොකද බලන්නේ අලුත් මැලිමන් ක්‍රීම් ක්‍රැකර් එක කෑවද? ඉතින් එහෙ නැති වෙන්න බෑනේ. මං දන්නේ අනේ සුමල් කොහෙන් හරි ගිහිල්ලා හොයාගෙන එන්න. ඔයාලනේ දන්නේ අය.
ඉක්මනට බල කෝල් එකක් දෙන්න. මොකද කියන්නේ? ඒත් නෑ නෝ. අනේ දෙයනේ. කොල්ල. ඈ? සොම්පාර නේද මේ පැත්තට එන්නේ? කලකලෙන් දුවගෙන එනවා. මොකද සොම්පාර? සොම්පාර. දැන් සමාලියට හොඳනම පිස්සුට අද වෙන. අන්න කිව කිව යනවා. මොකද මොකද කතාව? නෑ නංගි ඒක තේරුම් ඉතින් අපි හැමෝම දන්නවනේ. පොඩක් ඉන්නකෝ පොඩක් ඉන්නකෝ පුතේ. පොඩක් ඉන්නකෝ. එකක් පුතේ. පොඩක් ඉන්න. මේ කොල්ලෝ. උඹට කොහෙන් මේ නංගිලා මල්ලා? ආ? මේක පාළම්බෝගේ වලවක දන්නේ නැද්ද? පීටාල කැටුනත් ගානේ උඹ මේ දැසන උල්ල කරට ගන්නවා. අන්තිමේ අපි උරුණ නැව පිනුම් ගහනමු. අනේ තාත්තේ පොඩ්ඩක් හට පියාගෙන ඉන්නකෝ. සෝම්බාලට ආපු දේ කියන්න දෙන්න. ඒකනේ. හැම එකටම වංශී ඉස්සරහට දාගෙන කබල් ගානවා. අනේ සෝම්පාල් ළම අපේ දරුවව දැක්කද? ඈ? ඔව් මිසි. ධනුෂ් කහම පිස්සුවෙන් වගේ කියෝක ඇනිකට් එක පැත්තට ගියා. ඈ? මට බය හිතුණා මේ එයා අදිසේම අභව ප්‍රාප්ත වෙයි කියලා. අනේ නෑ. මේ ජගති බලන්නකො. මම යනවා මට ඉස්පිරිතාලේ කඩුසිය හොදන්න යන්න තියෙනවා. අනේ තාත්තේ අනේ අම්මේ මම මඟුලක් කියවන්න පහ මම වංශය කියලා මේ කිව්වේ මිහිමල මලෙට කසරා වෙන්නා. දුරේ. අනේ මල පුතා. අනේ. ඒ මනාව වෙන්නේ බලන්නේ. බරලත් ඝනකාධිකාරවරයෙකු ලෙස සාර්ථක වෘත්තියක් අරබන්න. CA ශ්‍රී ලංකා අදම ලියාපදිංචි වන්න. මම නම් විශ්වාසයෙන් තෝරගන්නේ මයිලෝ ජයග්‍රාහී පෝෂණ එකතුව. සුකුමල් මල්ලි ඈ කොහෙද හදිස්සියේ දුවන්? අම්මතර කිව්ව කියලා ඇති වැඩක් නැහැ නේ. මේ පොඩ්ඩක් ඉන්නවකෝ. ධනුෂ්කව හොයන්නේ. ධනුෂ්ක හම්බුණාද? හම්බුණා. කොහෙදද? මැදපාරේ. කොහෙදද ගියේ? උඹ කලින් කිව්ව මේ වචනේ අයින් කරගන්න. ධනුෂ්කද කොහෙදද හම්බුනේ කොහෙදද ගියේ කියලා කියපන්. ඇනිකට් එක පැත්තට. පොඩ්ඩක් හිටපන්. මොකද්ද වෙලා තියෙන්නේ? ධනුෂ්කගේ ජීවිතේ එපා වෙලා තමයි ඇනිකට් එකට ගිහින් තින්නේ. අපි ඉතින් නිවුස් වලට කියයි උදාර තරුණ ජීවිතයක් නැති වුණා කියලා. මූතල කතා කියන්නේ පාවෝයි. පොඩ්ඩක් හිටපන් මල්ලි මාත් එනවා. විසි වසරකටත් වැඩියෙන් ලංකාව කිරෙන් පෝෂණය කළ ඩයමන්ඩ් විශ්වාසය පෝෂණය කළ කිරේ. උයි කාගේ පොඩි බඩගිනි නිවන්න ඕනම වෙලාවට සුපර්. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකම් නෙවෙයි. පණිනවත් යා ඉතනවත් එපා නේ. අපි 119 කතා කරමුද? අයියෝ 119 කතා කරා කියලා මොකද්ද ඇති ඵලේ? අයියෝ මේ වෙද්දි මගේ පුතාගේ හුස්ම ටිකේලා ඇති මගේ දරුවා. අනේ දෙයියනේ. අනේ දෙයියනේ මොකද්ද මේ වෙච්ච අපරාධේ? ජගත් මාත්‍යා පොඩ්ඩක් ඉවසන්න. මේකට පණින්න නම් හිතන්නවත් එපා. මොකද මේක අඩි 34 ගැඹුරුයි. අනික අපි දන්නේ නැහැ මේ මේකට රැන්නද කියලාවත් හරියට. පණින්න පෙර ඉතාල බලන්න. අයියෝ දැන් අපි මොකද්ද කරන්නේ දෙයියනේ? මං කලබල වෙන්න තු වෙන්නකෝ. කලබල නොවී කොහොමද මගේ දරුවා මේකට පැනලා නම් එහෙම? අනේ දෙයියනේ. මගේ පුතේ ජගත් මාත මේකට පැනලා මොනාරි වුණොත් එයි මම අනිවාර්යෙන්ම ඔය 119 එකෙන් එන්න ඕනේ මෙතෙන්ද. අනේ පුතේ අංකල් ධනුෂ්කයා මීට කලිනුත් අංකල් මෙතනින් පයින්ව කියලා අපි රවට්ටලා තිනවා. ලොකු කළු ගලක් ගෙනල්ලා අන්න අතනින් ඇත ඇරලා
ඌම් මෙන්න මෙතනට ගිහිල්ලා අයින් වෙනවා. උතේ උතන නෑනේ. මම පුතා කරත් නෑ. මම කියන්නේ කනුස්සියා මේකට පැනලා. මේ ඉන්නේ අනේ පුතේ මට පැනලා බලන්න ඕනේ මම. එපා අන්කල් පනින්න එපා අන්කල්. අනේ පුතේ මෙතන නැත්තම් මගේ දරුවට මොකද්ද උනේ? අර ආතල්ම Airtel 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. ආදරේ වෙනුවෙන් මගේ උදාර මිත්‍යා ජීවිතේ පරදුවටවත් තිබුණාද? තිනක් කර පැලෙන්ද? ඉතිහාසගත කරන්න හදනවා. කතාව ඇත්ත ජගත් මාත්‍යා. කතාව ඇත්ත. අර මොඩයා මෙන්න මේ සුකුමාලය තමයි අපේ රටක් වන්න ධනුෂ්කයව මරාගත්තේ. හොඳයි හොඳයි. මිලයි කොල්ලටත් නමක් දැම්ම කොහොමරිනේ? මේක නම් ගැළපෙනවා. මිලා කියන්නේ සිද්ද වින්නමු අම්මා වගේ අකින්නා කියලා. මේ තාත්තේ මේ කට පියාගෙන ඉන්නකෝ. මෙච්චර දේවල් වෙලා තිනවා. මොකද මේ විකාරේ?